කාන්තාවට නිසිතන හිමිතන ලැබෙනවාද? නිසිතන හිමිතන තනතුරු ගනිද්දී ඒ තනතුරු ලැබිලා තියෙනවද? ඔව් සුදර්මන් මම ඇත්තටම මේ දේශපාලනයට අලුත් මොකද මේ අපේ සර්වජන බලය විතරක් නෙමෙයි මමත් මේ තුන් දෙනාට සාපේක්ෂව මම දන්නේ නැහැ මේ කොහොමද කියලා මේ ගොඩක්ම අලුත් කෙනෙක්. නමුත් අපේ පක්ෂය දැන් අලුත් පක්ෂයක් විදියට ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී විදියට කාන්තා නියෝජනය හැම දිස්ත්‍රික්කයක් අපි දිස්ත්‍රික්ක 22කට තරඟ කරුවන් දාලා තියෙනවා නියෝජිතවරියන් පත් කරලා තියෙනවා හැම දිස්ත්‍රික්කයකම එක්කෙනෙක් අනිවාර්යයි ඊට වඩා දෙන්නෙක් ඉන්න තැන් තියෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ ඊටත් වැඩි ප්‍රමාණයක් ඉන්නවා ඒ වගේම ආබාධිත සහිත පුද්ගලයන් එහෙම කාන්තාවක් ඉන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ ආබාධිත සහිත පුද්ගලයන් දෙදෙනෙකු ඉන්නවා එක්කෙනෙක් ඉන්නවා නැෂනල් ලිස්ට් එකේ ඒ වගේම අවුරුදු 40ට අඩු තරුණයන් 60 දෙනෙක් ඉන්නවා අපේ 280 ගණනක මුළු ලිස්ට් එක ඇතුලේ මම හිතන්නේ මෙතුමිගේ පක්ෂයේ කාන්තා නියෝජනය මිටත් වඩා වැඩි ඉතින් ඒ වගේ අපි අලුත් ප්‍රවණතාවයක් මේ සම්බන්ධයෙන් දකිනවා නියෝජනය කිරීමත් එක්තරා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ඒක අපේ නායකතුමාගේ හොඳ ගුණාංගයක් පෙන්වුම් කරනවා ඉදිරියේදී ඔහු පාර්ලිමේන්තුවට ගිහාම ඔහුගේ හැසිරීම මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී තත්ත්වය පිළිබඳව හොඳ ප්‍රවණතාවයක් ඒක එතන ඇතිවිය යුතුයි නමුත් ඔබ දැන් අනිත්‍යගෙන තහන ප්‍රශ්න එකතු කරලා මම උත්තර දෙනවා නම් මේ නියෝජනය විතරක් ප්‍රමාණවත්ද කාන්තාවකට ඔබ හරියට කියනවා විදියටම මේ තරඟ බිමේ කාන්තාවකට රැඳෙන්න පුළුවන් දැන් බිම් මට්ටමේ මම මේක තේරුම් ගන්න මෙතරම් මෙතුවක් කලකට මම මේවා කිය මොකද මම කාන්තා නීතිය රටවටේ වැඩමුළු පවත්වමින් යන කෙනෙක් එතකොට මගේ මාතෘකාව හොට් ටොපික් වෙන්නේ මේ දේවල් එතකොට ඔබතුමා හරියට කිව්වා වගේ 5.3ක ප්‍රමාණයක් තමයි අපිට 225න් ඉන්නේ කාන්තා නියෝජනය ඒ ඉන්න නියෝජනය ඇතුළෙත් මුස්ලිම් ප්‍රජාව නියෝජනය වන්නේ නැහැ දෙමළ ප්‍රජාව නියෝජනය වන්නේ නැහැ ඒ වගේම ඒ ඉන්න අයට ගෞරවාන්විත වෙන අතර මම කියනවා ඒගොල්ලන් ගොඩක් දෙනෙක්ට බිම් මට්ටමේ දේශපාලන හඳුනන්නේ නැති අය මොකද පියාගේ ඇවෑමෙන් මහත්මයාගේ ඇවෑමෙන් ආපු අය ඔබතුමා මගෙන් ඇහුවේ නිසිතන ලැබෙනවාද කියලා කාන්තාවන්ට මේ නිසිතන සමතන ලැබිලා ප්‍රමාණවත් නැත ඒක නිසා තමයි මෙතුමිය කිව්වේ හරියාකාරම පළාත් පාලන ඡන්ද ක්‍රමයේදී අපිට කෝටාවක් ලැබිලා තියෙනවා. එතකොට ඒ පනත සංශෝධනය වුණා 2017 දී. බොහොම කාලයක් කරන්නට ඉඳලා 2017 අන්තිම වාරයේදී ඒක සම්මත වුණා. එතකොට 2018 ඊට පස්සේ තිබුණ ඡන්දයේදී සෑහෙන පිරිසක් අපිට පළාත් පාලන ආයතනවල දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ එයින් බොහෝ දෙනෙක් ඉතා හොඳ ප්‍රශස්ත මට්ටමේ සේවාවන් සපයනවා පිරිමින් සමග උර ගැටෙමින් නමුත් අර පුටු විසි කරනකොට ඒ කාන්තාවන් පැත්තකට වෙලා ඉන්නවා ඒ ගැටුම් වලට යන්නේ නැතුව රාජකාරිය හරියට ඉෂ්ට සිද්ධ කරනවා කාන්තාවන් මං හිතන්නේ පාර්ලිමේන්තුවට ගිහම ඉෂ්ට සිද්ධ කරන්නට ඉන්නේ උගත් අය නම් දැනුම තියනවා නම් අනිවාර්යෙන් ඒ දේ ඉෂ්ට සිද්ධ වෙනවාමයි ඔබතුමාගේ ප්‍රශ්නයට මං තව වෙලාවක් ගන්නවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 අපේ 12.3 ව්‍යවස්ථාවේ තියෙන්නේ ස්ත්‍රී පුරුෂයන්ට කිසිම වෙනසක් නැතුව එහෙම නැත්නම් තමන්දරන මතය ආගමික මතයේ වෙනස්කමක් නැතුව තමන්ගේ ආගමික මතයේ කිසිම වෙනස්කමක් නැතුව එකසේ ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට එකසේ සැලකිය යුතුයි කියලා. ඉතින් දැන් එකසේ සැලකිය යුතු නම් ඊට පල්ලෙහා ව්‍යවස්ථාව 12.4 ව්‍යවස්ථාවේ තියෙනවා එසේ වූවාට කාන්තාවන්ට ළමයින්ට සහ අබල දුබල තැනන්තන්ගේ ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ නීති ගේන්නට ආණ්ඩුවකට බැරි කමක් නැහැ කියලා. ඒ తත්වේ යටතේ තමයි ওই 2017 අපිට කෝට්ටාවක් පංගු ක්‍රමයක් ලැබිලා තියෙන්නේ. සමානුපාතික චන්ද්‍රකමය තුල කාන්තාවන්ට එන්න පුළුවන් කම මන්නම් හිතන්නේ අඩුයි. මොකද අපි ඇත්තටම ඔබතුමන්ලාගේ ටීවී channel වල තියෙන මේ වොයිස් චැනල් එක වොයිස් වගේ මොනහරි සංගීත වැඩසටහනක නුනත් අන්තිමට එන කාන්තාවන්ට ඡන්දය ලබා දෙනවා අඩු තත්ත්වයක් තියෙනවා ඒක නිසායි අපි විශේෂ එක්ක විශේෂ ලිස්ට් එකක් දැන් ඒ ක්‍රමය අපිට නැහැ විශේෂ ලිස්ට් එකක කාන්තාවන්පත් කිරීමට හරි ඒ පංගු ක්‍රමයට හරි මේක නියෝජනය විතරක් ප්‍රමාණවත් නැහැ ප්‍රමුඛතාවය දැන් අපගේ
දැන් මේ අපේ දිලිජ් ජයවිර මැතිතුමාගේ මේ වැඩසටහන අපි මේක ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියන්නේ නෑ පිටු 60ක ඉතාමත් සරල ජාතික උපාය මාර්ගක සැලැස්මක් ප්‍රථම වතාවට මෙහෙම එකක් එලි දැක්ුණේ මේ සැරේ තමයි මෙහි ඔහු කාන්තාවන්ට ප්‍රමුඛස්ථානය දීලා කතා කරනවා නිසිතන සමතන නෙමෙයි අපිට වචනේ වේ යුත්තේ සමානාත්මතාවය නෙමෙයි සමතාවේ අපි ඒකට කියන්නේ ජෙන්ඩර් ඉක්විටි කියලා ජෙන්ඩර් ඉක්වලිටි නෙමෙයි මොකද ඇත්ත වශයෙන්ම අපි මං උදාහරණයක් කියනවා නම් මට කාල වේලාව තියනවාද හරි අපි තාප්පයක් ළඟට පිරිමි කෙනෙක් ගැහණු කෙනෙක් සහ පොඩි ළමයෙක් එක්ක එන්න ගත්තොත් දැන් මම මැතිවරණ වේදිකාවේ කතා කරා මම අර මට පොඩි ස්ටේජ් එකක් දුන්න නැත්තම් මම මයික් එක උඩට එන්නේ නැහැ ඉස්සිලා ඉතින් ඒ වගේ දැන් මේ මෙතෙන්දී පිරිමි කෙනාට විතරයි අවසාන ප්‍රතිඵලයට ළඟා වෙන්න පුළුවන් තාප්පේ ළඟට එන එක නෙමෙයි අවසාන ප්‍රතිඵලයේ විය යුත්තේ එයින් ඔබට තියෙන ක්‍රීඩා තරඟයක් හෝ නාට්‍යයක් හෝ නැරඹීම එසේනම් කාන්තාව ළමයට පුටුවක් පඩිපෙලක් ඉනිමකක් තියලා ඉසිය යුතුයි ඒක තමයි ප්‍රමුඛතාවය කියන්නේ ඒ කියන්නේ නිසි තැන නෙමෙයි ඇත්ත වශයෙන්ම ප්‍රමුඛ ස්ථානය තමයි ලැබිය යුත්තේ